आदरणीय द्वैपुते अलिबंद कलमनाकरणीय अट कियन कोटसें अपि कृषि कार्मिक वेदगत हायविनि कुमी गोत्रे साक्षात्कार करमु। ये हायविनि कुमी गोत्रे तमाई होमोप्टेरा गोत्रे इतर में होमोप्टेरा गोत्रे अटते विविध कुमी आकार इन्नवा होपर्स लकियाने की डेवो එතකොට white fly කියන්නේ සුදු මැස්සෝ නීලිබක් කියන්නේ පිටි මකුණා එතකොට aphids කියන්නේ කූඩිත්තෝ cicada කියන්නේ රැහැයියෝ scale insects කියන්නේ කොරපොතු රොන්ග් Homoptera ගෝත්‍රයේ කෘමීන්ට තියෙන අසම්පූර්ණ රූපාන්තරණය එව නැත්තම් අර්ධ රූපාන්තරණය එතකොට මේ අර්ධ රූපාන්තරණයේ අවදි තුනයි තියෙන්නේ සෝමුලා බිත්තර ශිෂුවා කියන අවදි තුන. අපි බලමු හෝමොප්ටෙරා ගෝත්‍රයේ පියාපත්. හෝමෝ කියලා කියන්නේ එක සමාන. ටෙරා කියන්නේ පියාපත්. ඒතකොට එක සමාන පියාපත් යුගල දෙකක් තියෙනවා ඒගොල්ලන්ට. පටලමය පියාපත් යුගල දෙකක්. ඒක නිසා අපි ඒගොල්ලන්ට හෝමොප්ටෙරා කියලා කියනවා. හෝමොප්ටෙරා ගෝත්‍රයේ කුමින්ට පියාපත් යුගල දෙකක් තියෙනවා. එතකොට පූර්ව පියාපත් යුගල තරමක් ඝනකම් වෙලා තියෙනවා ඒකාකාරව අපර පියාපත් යුගල පටලමයයි එුණාට මේ පියාපත් යුගල දෙකම ගත්තම එක සමාන පටලමය ස්වරූපයක් දක්නට ලැබෙනවා අනිත් ලක්ෂණය තමයි මේගොල්ලෝ කොහේ හරි වහලා ඉන්නකොට මෙයාලගේ පියාපත්වල හැඩය මේ වහලයක ස්වරූපය ගන්නවා ඒ වගේම මේ කෘමි ගෝත්‍රයේ සමහර කෘමීන්ට පියාපත් නැහැ සමහර කොමීන්ට පියාපත් තියෙනවා උදාහරණ පිටි මහුණට පියාපත් නැහැ එතකොට ස්කේල් ඉන්සෙක්ට්ස් කොරපොතු කොමීන්ට පියාපත් නැහැ එතකොට සමහර කොමීන් ඉන්නවා එක අවධියක පියාපත් තියෙනවා එක අවධියක පියාපත් නැති වෙන්නත් පුළුවන් එතකොට කූඩිත්ත ගත්තාම කූඩිත්තන්ගේ පියාපත් නැති අවස්ථාවක් තියෙන්නත් පුළුවන් පියාපත් තියෙන අවස්ථා තියෙන්නත් පුළුවන් ඒවගේ පියාපත් සම්බන්ධයෙන් විවිධත්වයක් දරන ගෝත්‍රයක් තමයි හෝමොප්ටෙරා ගෝත්‍රය. මුඛ උපාංග ගත්තාම මේ ශිෂුවන්ට සහ සුහුඹුලන්ට දෙගොල්ලටම තියෙන එකම ආකාරයේ මුඛ උපාංග. ඒ විදිහින යසුරාබන මුඛ උපාංග තමයි මේ දෙගොල්ලටම තියෙන්නේ. මේගොල්ලන්ට හැකියාව තියෙනවා ශාක වල යෂ උරා බීලා ඒ හානිය සිදු කරන්නේ අපි බලමු හෝමොප්ටෙරා ගෝත්‍රයට පරිපෝද 6 වයි හානිය ස්වභාවය මේ ඉන්නේ දුඹුරු පැල කීඩෑවා එයාගේ විද්‍යාත්මක නාමය තමයි නීල පාවාටා ලුගෙන්ස් එතකොට මෙයාගේ මේ යුෂ උරා බීම හින්දා මේ කීඩෑ පිලිස්සුම කියන එක ඇති වෙනවා එතකොට ශිෂුවන්ට පියාපත් නැහැ එතකොට ඒ සත්තුන්ගේ හානි සිද්ධ වෙන්නේ යාබද පැලවලට එහෙනම් කුඹුරේ තනින් තන මේ කීඩා පිලිසුම දකින්න ලැබෙනවා. එතකොට හානිය ගොඩක් කලකට පැතිරීම සිද්ධ වෙන්නේ කවාකාරව. ඒක තමයි විශේෂ ලක්ෂණය. කවාකාරව පිලිසුණු ස්වභාවයක් තැන් තැන් වල කුඹුරේ දක්නට ලැබෙනවා නම් ඒකට අපි කියනවා කීඩා පිලිසුම කියලා. එතකොට මේ හානිය වැඩි වෙනකොට මේ යස උරා බීම කියන එක වැඩි වෙනකොට මේ ශාක මිය යාම සිද්ධ වෙනවා. පිලිස්සුන ස්වරූපයක් පේන්න තියෙනවා. ඒක නිසා තමයි අපි මේකට කියන්නේ කීඩෑ පිලිස්සීම කියලා. එතකොට කූඩිත්තා. මේ කූඩිත්තට පුළුවන් යස උරා බොන්න. එතකොට මේ කූඩිත්තෝ ඉන්නේ එක සතෙක් නෙමෙයි. විශාල ප්‍රමාණයක් එක ගහක එක අත්තක එක කොළයක ඉන්න පුළුවන්. එතකොට මේගොල්ලන්ගේ යුෂ උරා බීමේ හානිය ඉතාමත් වැඩි. එතකොට මේගොල්ලන්ගේ මේ යුෂ උරා බීම නිසා මේ ඒ කොටසේ ශාක පත්‍රය හෝ ඒ අත්තේ මේ හැඩය වෙනස් වෙනවා. ඒ හින්දා අපි කියනවා විකෘති කොටස් ඇති වෙනවා කියලා. ඒ වගේම මේ යුෂ උරා බොන කෘමීන්ට පුළුවන් වෛරස් රෝග පතුරවන්න. මොකද මේගොල්ලෝ යුෂ උරා බීමේදී මේගොල්ලෝ ඒගොල්ලන්ගේ කේටය අර සෛලවලට කේටේ කොටසකුත් දානවා. ඒ කේටයත් එක්ක යුෂ නැවත එයාලගේ මුඛ උපාංග වලට උරා ගන්නවා.
ඒ උරා ගන්නකොට වෛරස් තිබුණොත් එහෙම අර සෛලයුසේ ඒ වෛරස් උත්යාගේ මුඛ කොටස් වලට ඇතුළු වෙනවා. ඊළඟට ඒගොල්ලෝ තවත් ශාකයකට ගිහිල්ලා නැවත ඒගොල්ලෝ යසු උරා බීම සිද්ධ කරනකොට ඉස්සල්ලා මේගොල්ලෝ කේටේ ටිකක් විඳිනවා අර ශාක පටක වලට. අන්න ඒ වෙලාවේදී එයාලගේ මුඛ උපාංග වල තිබුණු වෛරස් කොටස් අර නිරෝගී ශාකයේ තුලට ගිහිල්ලා වෛරස් භෝගී වීම සිද්ධ වෙනවා. එතකොට ඒක වෛරස් රෝග භෝගී වීම නිසා විශාල වශයෙන් හානියක් මේගොල්ලන්ට සිද්ධ කරන්න පුළුවන් රෝග වාහකයෝ විදියට ක්‍රියා කරනවා. ඒ වගේම මේගොල්ලන්ගේ මේ ශාකවල ජීවත් වෙන ගහණය වැඩි වෙනකොට ශාකයේ වර්ධනය දැඩි ලෙස බාල වෙනවා. එතකොට ශාක පත්‍ර කහපාට වෙන්න පුළුවන් මේගොල්ලෝ නිසා. එතකොට ශාක පත්‍රවල හැඩය වෙනස් වෙන්න පුළුවන් මේගොල්ලන්ගේ හානිය නිසා. එතකොට ශාක කුරු වෙන්න පුළුවන් මේගොල්ලන්ගේ හානිය නිසා. ඒ වගේ ලොකු හානියක් සිදු වෙන්න පුළුවන් මේගොල්ලන්ගේ ගහණය වැඩි වුණොත් ඒ ශාකවල. විශේෂයෙන්ම මෑ බොංචි කවුපි වගේ රන්න කුලේ ශාක වලට විශාල වශයෙන් හානි කරනවා. ඒ වගේම දෙහි වගේ ඒවට හානි කරනවා. එතන ලපටි ශාක කොටස් වලට විශේෂයෙන් හානි කිරීමක් සිද්ධ වෙනවා. සුදු මැස්සා මෙමිසියා ටැබසි කියන්නේ සුදු මැස්සට. එතකොට මේ සුදු මැස්සා කරන්නේ මේ ශාක යසූරා බීලා එතන වර්ධනය බාල කරනවා. ඒ වගේම වෛරස් රෝග පතුරවන එක සුදු මැස්සට කරන්නත් පුළුවන්. එතකොට සුදු මැස්සට මේ මේ පියාපත් තියනවා මේ විදියට. ඊට පියාඹලා ගිහිල්ලා වෙනත් ශාක කොටසකට හානි කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු අන්නාසි පිටි මකුණගේ හානිය. එයාගේ විද්‍යාත්මක නාමය තමයි ඩිස්මිකොකස් බ්‍රෙවිපස්. එතකොට මේ මෙයාටත් පුළුවන් ශාකවලින් යස උරා බොන්න. එතකොට මේ අන්නාසි ගෙඩියේ යස උරා බීම එයා සිද්ධ කරනවා. එතකොට මේ අන්නාසි වගාවට දැඩිසේ හානි කරන කෙනෙක් තමයි අන්නාසි පිටි මකුණා. එතකොට ඒ වගේම මේ එයාටත් පුළුවන් මේ යස උරා බීම නිසා වෛරස් රෝග පතුරවන්න. එතකොට මේ මේගොල්ලන් අර ඒගොල්ලන්ගේ අර සීනිමය ශ්‍රාවයක් මේගොල්ල පිට කරනවා. අන්න ඒක නිසා කූඹි ඇවිල්ලා මේ පිටි මකුණාව එක තැනක ඉඳලා තවත් තැනකට අරගෙන යන්න පුළුවන්. එතකොට සීනි ද්‍රාවණයට තමයි පිටි මේ කූඹි එන්නේ. එතකොට කූඹින්ට පුළුවන් පිටි මකුණා බෝ කරන්න. තවත් නිරෝගී ශාක කොටසකට අරගෙන යාමට හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු හොරපොති කෘමීන් Aspidiotus destructor කියලා කියන්නේ එයාලගේ විද්‍යාත්මක නාමය. එතකොට ඒගොල්ලන්ට පුළුවන් මේ පළතුරු සහ එළවලු ශාක වලින් යසෝරා බොන්න. එතකොට ඇත්තටම අපිට මෙයා කෘමියෙක් වගේ පේන්නේ නැහැ. මොකද මේ එයා ගහට ඇලිලා තමයි ඉන්නේ. අපිට මේ නියපොත්තකින් පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා මේ හොරපොති කෘමියව අයින් කිරීමේ හැකියාව පවා තියෙනවා. නමුත් මේ හොරපොති කෘමීනොත් විශාල වශයෙන් ගහණය වැඩි වුණොත් එහෙම එයාලගේ හානිය ඉතාමත් වැඩි වෙන්න පුළුවන්. එමනම් දුවේ පුතේ අද අපි හෝමොප්ටෙරා කෘමි ගෝත්‍රය ඉගෙන ගත්තා. තව කෘමි ගෝත්‍ර දෙකක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. ඉදිරියේදී අපි ඒ කෘමි ගෝත්‍ර දෙක ඉගෙන ගනිමු. ආයුබෝවන් දරුවනේ.